सेता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्भिराजस्य सुनन्तु सघ्नमुखदम् धनसंकालो अनुभवन्ता धनसंकालो अनुभवन्ता धनसंकालो अनुभवन्ता नमोतस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमोतस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमोतस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु। ऑस्ट्रेलिया वे प्रधान संघनायक दुरंधर विहार स्थानीय विहाराधिपतिश्वर अवसराय राजकीय पंडित शास्त्रपति पूजनीय नाटी विजित नायक स्वामी महसी प्रधान मेहते विहारे अडसिटन शीलाम महासंगरत्न अवसराय सदा पिंगत्ने विशक पुंपुहो दावसे मेहत्तु कावरुत बहुन सतुटिंग सहभागी वेनवा मैं धर्मी श्रवणी करन्नट लंकावे मी वगे मिलावट පිරිසෙකතුවෙද්දී අයගේ සමහරුන්ගේ මුණු වෙනස් වෙනවා මොකද වසක් කියන කිව්වම සිංහලෙන් පින්වත්නි වසක් කියන වචනේ පාවිච්චි කරනවා වේසයක් කියලා අමුතු රසයක් එතකොට ඒකට අපි කියනවා වසක් අරගෙන කියලා එහෙම අපි හිතමු කවුරු හරි කෙනෙක් වේසිය මාරු කරලා තියෙනවා නම් එයාගේ පින වෙනස් කරලා තියෙනවා නම් विशेष देश मुना
මතකද බලන්නත් එක්ක අහන්න ඈ ඔව් පිනේ කුසලේ වෙනසක් සම්බන්ධව අපි ටිකක් වෙනස් විදිහකට කියලා දුන්නා දැන් අපි මොකද්ද කියන්න යනවා ඇත්තේ ස්වාමීන් වහන්සේ තමයි බලන්නේ නේද පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන නොයෙකුත් සත්කාර සම්මාන උන්වහන්සේ වෙනුවෙන් මේ වෙසක් පුන් පොහොය දවසේ මේ වගේ විදේශ රටක ඉඳලා ඔබ කරන තරල් හදන කූඩු ආදී සකස් කරලා විදුලි බුබුලු බල්වල ඔබ සෑහෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරන ඒ අය ඔබ බුදුරජාණන් වහන්සේට එච්චර ගෞරවයකින් කෘතගුණ සලකන්න මේ වගේ දේවල් කරන්නේ මොකද හේතුව පින්වත්නි උන්වහන්සේ ඔබට මොන හරි උපකාරයක් කළාද මොකද කරපු උපකාරය ආර්ය සත්‍ය කියා දුන්නනේ දන්නා නම් ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගේ වටිනාකම තේරෙනවා යැත්තන්ට හැබැයි පින්වත්නි අපිට ඒ වගේ උදව් කරපු අය ජීවත් වෙලා මරණ ගිය අය අතරින් තවත් අය නැද්ද උදව් උපකාර කරලා මරිච්ච අය වෙයි නැද්ද ඉන්නවද නැද්ද ඉන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දොට අවුරුදු 2500 කීයද 59ක් වෙනවා දෙදාස් පන්සිය පනස්නමයක් ගිහින තාමත් උන්වහන්සේගේ පිරිනම් පෑමෙන් පස්සේ අපි උන්වහන්සේව සිහි කරලා උන්වහන්සේ වෙනුවෙන් නොයෙකුත් සත්කාර සම්මාන කරනවා ඊට පස්සේ කාලයක පිරිනමක් නේ අවුරුදු 1000ක පන්සියකට මේ ආසන්න අඩු කාලෙක සමහරවිට අපිට තවත් උදව් උපකාර කරලා මෙරිලා ගියා ඉන්නවා ඕන තරම් ඉන්නවා මම අපි අයව සමහරවිට සිහි කරන්නේවත් නැහැ දැන් අද බුදුරජාණන් වහන්සේගේ උපන්දිනයද නැද්ද උපන්දිනය අපි උන්වහන්සේගේ උපන්දිනය ගැනයි උන්වහන්සේ වෙන උදෙසා ගොඩාක් මේගේ සත්කාර සම්මාන කරද්දී අපිට අර අනිත් උදව් කරලා මැරිලා ගිය අයගේ උපන්දින අපි සමහරවිට සිහි කරන්නේවත් නැහැ මම එක උදාහරණයක් කියන්න කවුද මේව හොයලා දුන්නේ කොහොමද ඔබ මෙතන වාඩිලා ඉද්දී මාව පේන්නේ මොනවට පින් සිද්ධ වෙන්නේද මේ විදුලි බුබුළු වලට පින් සිද්ධ වෙන්නේ ඔය විදුලි බුබුළු වලින්ම නේද පින්වත් තොරණ හදන් තොරණ තාලෝකමත් කළේ ඔය විදුලි බුබුළු වලින්ම නේද මේ වෙසක් කුඩු ටිකක් බබලවන්නේ ඔය විදුල බබළු මේ විදියට පින්වත්නි අපිට සෑහෙන උදව් කරද්දී අපි කරන ඔය පින්කම් වලට අපිට උදව් කරද්දී ඔය විදුල බබළු සෝල දුන්නු මහත්තයා දන්නවනේ කවුද කියලා කවුද තෝමස් මහත්තයා එඩිසන් මහත්තයා කියලා කියතේ දැන් ඔය තෝමස් අල්වා එඩිසන් අපිට කරලා නැද්ද පැහැදිලි වෙනනම් උදව්ව ඒ විද්‍යාවිද්‍යා සෝලදීල නිර්ලගිය ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා පින්වත්නි ඔබ සිහි කරන්නේ නැහනේ එතුමගේ උපන්දිනයටවත් එතුමා මියගිය දවසටවත් මට කියන්න ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේසා විදුලි බබළු බලන ඒ තරම් විදුලි බබළු කොච්චරද බහු ප්‍රමාණයක් තියෙනවා අද දවසේ ලංකාව ගත්තොත් එහෙම විදුලි බබළු වලින් මෙච්චරයි කියලා කියන්න බැරි විදිහට මහා බබළීමක් දකින්න ලැබෙනවද නැද්ද පාර දිගේ එලි බල බල කියලා කිව්ව එකනේ හැම පණම එලි තියෙනවා එච්චර බබළන විදුලි බබළු රාශියක් බුදුරජාණන් වහන්සේ එන්නේ පින්වත්නි අද දවසේ තුල බල්ලන ලෝකේ පුරාම අපි මේ වගේ රටක පව මේ විදිහට දල්වද්දි ලංකාව තායිලන්තේ බුරුම ඒ වගේම සියලු බෞද්ධ රටවල් චීනාගේ රටවල් වල පව
වැඩමැති බෞද්ධයන් වෙසක් පුන් පොහොව දවස වෙනුවෙන් බොහෝ විදුලි කුපුළු දැල්වන කෝටි ප්‍රකෝටි ගානක් ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ උපන්දිනයට ඔය විදුලි කුපුළු සොලදුන තෝමසල් ඇඩිෂන් මහත්තයාගේ උපන්දිනයේ දවසට එක විදුලි බුබුලක් හරි දැල්වපු කෙනෙක් ඉන්නව නම් අතොසන් බලන්න හැබැයි එතන එන්නේ ඉන්නද කවුරුත් ඇයි ඔබ එතුමා වෙනුවෙන් එහෙම දෙයක් කළේ නැත්නම් එතුමා මෙච්චර උදව්වක් කරලා දීලා මං හිතන්නේ පින්වත්නි එතුමගේ මුණුබුරන්ගේ නිවසකවත් එතුමා වෙනුවෙන් කියලා විදුලි බුබුලක් දැල්වන්නේ නැතුව ඇතිනේ හැබැයි අපේ රටේ සීවලි ස්වාමීන් වහන්සේ වෙනුවෙන්ත් විදුලි බුබුලක් දැල්වෙනවද නැද්ද අපි දැකලා තියෙනවා සීවලි ස්වාමීන් වහන්සේගේ පින්තූර ළඟත් විදුලි බුබුලක් දැල්වලා තියෙනවා उदाव कि අපි දකින්න ඒ ප්‍රතිරූපී චරිතයේ තියෙන ගුණවල වෙනස. දැන් අපි එක උදාහරණයක් ගමු. ඕනම විද්‍යාත්මක සාමාන්‍යයෙන් අපි දකින්නේ හරි ඔයත්තන්ගේ වචනින් කියනවා නම් බුද්ධිමත් කියනවනේ නේ. ප්‍රඥාවක් තියෙන පිරිසක් හිටියනේ හිතන්නේ. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවයි ඒගොල්ලන්ගේ ප්‍රඥාවයි අතර ලොකු වෙනසක් තියෙනවා. उदाहरण जीवित हर अपूर्व स्वागत विशेष එතුමාට තිබුණා මොනින් අපි හදපුවා නෙමෙයි එතුමාගේ ජීවිත කතාව තියෙනවා එතුමා දවසක් අශ්වය කිල්ල ගන්නවා යාළුවෙක් ගෙදර යන්න අශ්ව ගොයිපලකින් අශ්වය ඉල්ලගෙන මොකද එතුමාගේ අශ්වයාගේ කකුලේ ආබාධයක් ඇවිල්ලා දැන් මේ ගොයිපලෙන් අශ්වය ගත්තා අරගෙන මම තුන්වත් නේ गोलपलटेनालू तमंगिमे गोलपुर
सिप्पी
එකතු කර ගන්නවා. ඉතින් ඒ ළමයා වටේ හිටපු අනිත් ළමයි ටික කොහොම පිරෙනවද නැද්ද? පිරෙනවා. අන්න අන්න අරයට ෂෝක් කට්ටක් හම්බුණා කියලා කට්ටිය ඔක්කොම වටේ එකතු වෙනවා. අයිසක් නිව්ටන් මහත්තයා කියනවා මේ යාළුවට ඔය සිප්පිකට ඇහිදින ළමයි වගේ තමයි මම දකින්නේ විද්‍යාත්මකව. අපේවිලා අර සිප්පිකට අතරින් ලස්සන සිප්පිකට දෙකකින් හොයත්තා වගේ දැක්කලේ කිව්වා. ඒ වුණාට මේ මහා සාගරයේ තමයි තියෙන්නේ සිප්පිකට වලට වඩා වටින රන්ජුදී මුතුමැණි. ඒව දැකලත් නැහැ සාගරයට අතතොලත් නැහැ අපි තාම විරලේ ඇහිඳින්නේ කිව්වා. කවුද මේ කියන්නේ? අයිසක් නිව්ටන් මහත්තයා. ඕකට තින්නක්නි ඕන පූර්ණ අපිට දකින්න පුළුවන් මේකේ පසුවදින කොතනද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පහරාද සූත්‍රයේදී කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මහා සාගරයේ තියෙන රන්රිදී මුතුමැණික් ටික වගේ කිව්වා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒකවල උන්වහන්සේ ටික හොයාගත්තද නැද්ද? හොයාගත්තා. නියුටන් මහත්තයා කියනවා තාම අපිට එතෙන්ට යන්න බැරි වුණා. අපි තාම විරලේ සිප්පිකට හැඳින්නේ කියලා. විනසෝකය තින්නත් මේ ඒක නියුටන් මහත්තයාගේ උපන් දිනයට එක ලයිට් එකක්වත් පත් වෙන්නේ නැත්තේ එතුම යාළුවෙක් වෙච්ච අපේ කවුද ලයිට් හොයාගත්තේ? තෝමස්සල් එඩිසන් මහත්තයා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සහ ওই විද්‍යාඥයන් අතර වෙනස ගැන කිව්වේ එකයි. දැන් ඔය එඩිසන් මහත්තයාටත් ඒ වගේ නමක් දැන් ඔබ වළවලා ස්වාමීන් වහන්සේටත් ඔය එඩිසන් මහත්තයාගේ නම පොඩ්ඩක් අමතකුනේ කියලා. මට අමතක වෙච්ච එක පුදුමයක් නෙමෙයි පින්වත්නි. මම මේ පොඩි වැඩක් කළේ මොකද දැක්කාද? එඩිසන් මහත්තයා දවසක් යනවා බදුමුදල් ගෙවන්න එයාගේ ඒ ගමේ තියෙච්ච බදුමුදල් ගෙවලා කාර්යාලයට. දැන් දිග පෝරනවා. පෝරනවා පින්වත්නි ටික 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 පෝලිම අඩුවේ යනවා. මෙයා වනාතරේ විද්‍යා කාරණයක් සිහි කර කර ගියේ දන්නේ නැත. මෙයා කවුන්ටර් එක ළඟට ආවා. ඊට පස්සේ පින්වත්නි එතන කවුලේ ළඟ ඉන්න මුදල් අයකෙන් මේ අහන මෙයාගෙන් සගේ නම දැන් අද වගේ ටීවී වල ගිහිල්ලා ප්‍රසිද්ධ වෙච්ච ප්‍රතිරූපණයනේ සගේ නම මොකද කියලා. මම දැන් අර විද්‍යා කරුණක් සීකර කරන්නේ කි මේක පාට කල්පනා කර මගේ නම මොකද්ද මගේ නම කියලා. දැන් අයිසක් නිව්ටන් මහත්තයාට වගේ එයාගේ නම මොකද්ද කියලා කල්පනා කරනවා. එතුමාට එතුමගේ නම මොහොතකට අමතක වුණා. හොඳ වෙලාවට ඒ කාර්යාලයේ හිටිය අය අඳුරන කෙනෙක් එයා එකපාරට මිතුමා දැක්කට පස්සේ කිව්වා සුබ උදෑසන කෙට්සන් මහත්තයා කියලා. ඒක හිල තමයි මෙයා කිව්වේ ටග් ගාලා මගේ නම තොමස් එඩිසන් කියලා. ඉතින් ඒ වගේ පින්වත්නි දැන් ඔයත් තේරුම් ගත්තේ මේ ස්වාමීන් වහන්සේට එඩිසන් මහත්තයාගේ නම මතක වෙච්ච එක මොකද්ද? එඩිසන් මහත්තයාටත් එඩිසන් මහත්තයාගේ නම මතක වුණා කියලා පින්වත්. මම ඔබ පොඩ්ඩක් ඒ අර ලස්සන කරන්න හොඳ එහෙමත් කළේ. මේකින් කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට අපි මේ වෙසක් පොයි දවසේ එකතු වෙලා මෙච්චර ආලෝකමත් කරමින් මේ තරම් ආනිස පූජාවල් කරන්නේ මක් නිසාද? උන්වහන්සේගේ තීච්ච මහා ගුණ කඳ හින්දද නැද්ද? මේ 2000 ගාන පුරා කවුරුත් මේ පින්වත් මෙච්චර සිහියක් තීච්ච උන්වහන්සේගේ මනින් පිටවෙච්ච එක වචනයක් අපිට කියන්න බෑ. හිතරිදුනා බොරු කියලා තියනවා කියලාන් කියලා තියනවා කිසි වැඩකට නැති වචනයක් නෝය කියලා තියෙන්නේ. එහෙම එකක් නෑ. අවුරුදු 45 30 ගිහිච්ච සම්බුද්ධත්වයේ කාලේ ඒ ගුණකඳතොයි අපි මෙච්චර පින්වත්නි මේ පූජාවල් පවත්වන්නේ. ඉතින් මේ පූජාවන් නිකන් කළාට වැඩක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි කරන්නේ. නමුත් ඒකෙන් අපිටත් වැඩක් තියෙනවද නැද්ද? අපිටත් වැඩක් තියෙනවනේ. අපි මේ කරන පූජාවන් අපිටත් වැඩක් තියෙන ආකාරයට කරන්න තයි මේ වෙලාවේ ඔබට කියා දෙන්නට මං කල්පනා කළේ. දැන් ඒ ගැන මේ කියන්න සූදානම් වෙන්නේ. පින්වත්නි අපිට මේ දේශනාවට පෙර තරණ මහත්මියෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විශේෂ දේශනාවක් බිරිත් පන්සලේ දඬිනම් පන්සලේ කළා. එහෙම මෙතන හිටියේ නැත්නම් ඒකට සහභාගී වෙච්ච අය ඒ දේශනේ තව ටිකක් වැඩගත් විදිහට කරන්න කියලා. ඒ කරුණ ටික ඒ ටික වටිනවා කියලා.
ඉතින් ඒ වගේම පින්වත්නි වැඩිහිටියේ තවත් තරුණ මහත්මෙක් කිව්වා ස්වාමීන් වහන්ස කොහොමුණක් ටිකක් ගැඹුරු කරුණුත් එක්ක කියන්න කියලා දැන් දෙන්නේ දෙකක් කියනවා ඉතින් මම කල්පනා කළා මේ දෙකම එකට එකතු කරලා මේක කරන්න ඕන කියලා අපි පින්වත්නි දැන් ඔබට මේ කියන්න හදන්නේ ආනස පූජා කියලා එකක් අහලා තියෙනවා නේද मुखते आमिष पूजा के लिए कर्मी वाहल तीन आमिष पूजा के लोचने दिन उत्तर मुखाद मुखाद दिन उत्तर दिन अहल तीन इलाटोत्तर मुखद आमिष पूजा के लिए मुखदे उत्तर मलपहम पूजा के लिए कद आमस पूजा के मुखाद के हर अवबोधन विसपोट वरा मुन पूजा आमस पूजा आमस पूजा क्या मुखाद के आमस पूजा वरद आमस पूजा यमुना आमस पूजा अवबोधन कर ඒයාමස පූජාව ප්‍රතිපත්ති පූජාවටත් හරවන්න පුළුවන් විදිහත් කියා දෙන්නටයි මේ දේශනාව අපි මේ වෙලාවේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආමස කියන වචනේට ප්‍රතිවිරුද්ධ වචනයක් තියෙනවා නියන්ින් පටන් ගන්න. අහලා තියෙ මොකද්ද? නිරාමස. ඒක තේරුම නම් ටිකක් දන්න. මොකද්ද නිරාමස කියන්නේ? ඈ? ඒකත් ඇහුවට කියන්න බැරිද? निरामस आमस कीन मे वचन देखे एतर मोक सामस निरामस कील कीन निरामस कीन मुखाद आमस कीन मुखाद एक अलियाई बल्लाई मुक्कुद कील होते हैं ना अलिया नोने का डल्ला के वाले खाता है उन्हें ये वाले मेरे हाथ में अलिया मुकाद बल्ला मुकाद किया ना नहीं एक फटा तेरे ना नहीं महिता ने अपिता पिया की ना तो तेरे ना है भाई इटोड़ा दिया देश में उससे विनय साला बल्ला को टपिंग मारने एक देश में उससे हम तेरे विनय साला बल्ला मारने तो आमस की पूजा मुखदे आमस दान के कथा करना है का ये दान तो अदावत के लिए दान है मुखदे दान आमस दान तो अदावत धर्म दान एक हेतु मुखद के लिए नहीं मिला बट तेरे अपने नीलो के दकी तेन देवल दकी को असें දකින දේවල් වලට සමහර දේට සතුට වෙනවද නැද්ද සතුට වෙනවා අපි ජීවිතේ සතුට කියන හොයන සමහර දේවල් ඇත්තටම ඇහෙට පෙනිලා සතුට වෙන දේවල් ඊළඟට අපි ජීවිතේ සතුට කියලා හොයන සමහර දේවල් කනට ඇහිලා සතුට වෙන දේවල් හරිද නැද්ද හරි ජීවිතේ සමහරවිට අපි සතුට කියලා හොයන දේවල් තියෙනවා නහයට දැනෙන සෝඳලික සතුට වෙන දේවල් තියෙනවද නැද්ද තියෙනවා जीवित समहलाट सतट कील होने दीवाल तीन रस उदीट देवट दिन दीवाल तीन दिन तीन जीवित समहलाट भी सतट कील होने दीवाल तीन खायट दिन पहस सीनी दू शीतल समहलाट रस ने एक पहस सतट दिन मत क्या शीतल सतट दिन दिन उनसुमद मूल परीक्षा कर देश ने कर अरे अलियानों ने सत्ता बल्ला की वाकी नेतु हो बुद्धिमत्ता तो क्या है ना सीतल बात उटा सातु तो गिना दिन ने उन सुना था रसने बात सीतल सीतल बात रसने बहुत दूर के टाढ़े उत्तरे पिंगात नहीं एक सापेक्ष वे ए ए वाला विधि हितत देने ना
සංඥාවට අනුවයි තීරණය කරන්නේ දැන් අපි කියමු අපිට සමහර වෙලාවට පින්වත්නි සීතල කාලෙට රස්නේ වුණ කියලා කියනවා එතකොට රස්නේ කාලෙට මොනවද වුනේ සීතල කියලා මේ මහත්තයා කිව්වා ඒ රස්නේ කාලෙට ඔබ බත් කන්නේ සීතල කරලාද රස්නේ කාලෙත් ඔබ බත් ටික හොවන්නේ උණුසුම්වද නැද්ද ඈ එහෙනම් රස්නේ කාලෙට රස්නේ වෙන අවස්ථාවක් තියෙනවද නැද්ද තියෙනවා ඒක හැමතිස්සෙම පින්වත්නි හිතේ සංඥාවට අනුව ඒ වෙලාවේ තමයි සාපේක්ෂව තීරණය වෙන්නේ එහෙනම් එකක් තීරණව ඔබතුමා කිව්ව වචනයක් හරි සීතලත් ඕනේ උණුසුමත් ඕනේ දෙකම සැප ගුණක් දෙනවද නැද්ද ගණන් දෙනවා ඒ වෙල කවුද ගන්න පහස ඔය හැම දෙයක්ම සතුට වෙනවා මිනිස්සු ඔයත් පින්වත්නි ඔය පස් දෙයින් සතුට වෙනවා කියලා කියනවනම් ඔය මම ජීවිතේ සතුට කියන දේ පස් දෙයින්ම සොයලා තියනවා කියන යතොසන් බලන්න කවුරුත් නැද්ද කෑම පිටින් පින්වත්නි අපි ඔය පහම හොයනවා දැන් බලන්න කෑම වල පහම තියනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාන්තාවයි ආහාරයි කියන දෙකේ පංචකාම පිළිලා තියෙනවා කියලා. ඒයි ආහාර උදාහරණයකට ගත්තොත් මට කියන්න පුළුවන් මාත්‍රිකාව විතරක් කියන්න ආහාර උදාහරණයකට ගත්තොත් ආහාර අහසතුට කරන්නේ නැද්ද? අහසතුට කරනවා. ආහාර තියෙන තැනදී සමහරවිට අපිට ඇහැට ප්‍රේමනාප වෙනවා. ඒ ප්‍රේමනාපකම නිසාම අපි ආහාරට ආස කරනවා. ඒ නිසා සමහරවිට වෙලෙන්ද උත්සාහ කරනවා ඇහැ සතුට වෙන ආකාරයට ඒ ආහාරය සකස් කරලා අපිට දෙන්න. එහෙම නේද? එහෙනම් ඇස සතුට කරනවා ආහාරය කන සතුට කරනවද නැද්ද ආහාරය කනත් සතුට කරනවා ඒ නිසා සමහරවිට පින්වත්නි අපි පපඩමක් වගේ දෙයක් කනකොට අපිට ඒකේ සද්ද නැත්තම් නේ වැඩක් තියෙනවද නෙවෙයි බිස්කට් එකක් කනකොට බිස්කට් එකේ තියෙන අමුද්‍රව්‍ය ටික ඔක්කොම තිබ්බත් වැඩක් නෑ මොකක් නැත්තම් සද්ද නැත්තම් එහෙනම් ආහාරය කනත් සතුට කරනවද නැද්ද සතුට කරනවා ඊට පස්සේ ආහාර නාසය සතුට කරනවා කියන එක අහන්න දෙයක් නැහැ. දිව සතුට කරනවා කියන එක අහන්න දෙයක් නැහැ. ආහාර කයත් සතුට කරනවා. සමහර දේ අපිට ඕන සීතලට. අයිස්ක්‍රීම් වගේ දේවල් සීතලට ඕනේ. ඒ සීතල පින්වත්නි කයට දැනෙන පහසක්. සමහර දේ ටේකක් වගේ දෙයක් අපිට ඕන රසයට. ඒකට රසය කියලා කියන්නේ ඒ කයට දැනෙන පහසක්. එහෙනම් ආහාර රස කන නාසය දේ කය කියන ඔක්කොම සතුට කරනවද නැද්ද? සතුට කරනවා. එතකොට පින්වත්නි අපි කාට හරි කෙනෙකුට සමහරවිට දානයක් දෙනවා කියලා දෙන්නේ ඇත්තටම මොකද්ද? ඕව සතුටු කරවීමක්. ඔය කිව්ව දේවල් සතුටු කරවීමක්. ඔබ තමයි දානයක් කියලා කියන්නේ. දැන් අපි හිතමු මට කවුරු හරි කෙනෙක් මේ කඩදාසි කඩබහි ඕන වෙලා තියෙනවා. ඒක මට දෙනවා. මොකද මම මේකේ තියෙන දේ බලලා දැනගැනීම සඳහා මට අවශ්‍ය දෙයක් නම් මං අසාදේ සතුටු කරනවද නැද්ද? සතුට කරනවා මට සීර පූජ කළා මගේ කයට සීතල දැනෙද්දී සීතල ආවරණය වෙන්න උණුසුමක් එන්න ඒ වගේම වැසීතුත වැහිනාදී නොයෙකුත් වස මදුරු සර්පයන්ගෙන් අවුෙන් වස්සෙන් පීඩා වලින් බේරෙන්න ඕන කරන කයට සැපක් නෙමෙයිද මේකේ කයට සතුටක් දෙන්න ඒ වගේම සමහරවිට එහි වර්ණ ආදීන් ඇහැ සතුට කරවන්න ඔය දේවල් තමයි දෙන්නේ ඔබ ඊට පස්සේ දාන කියලා දෙන්නෙත් ඔය පස්තන සතුරු කරන්න දෙයක්ද නැද්ද සතුරු කරන්න ඕනම දෙයක් ඔය පස්තන සතුරු කරනවා පින්වත්නි අනේ සතුරු කරවීමට කියනවා ආමිස මොකද්ද ඔය පස්තන සතුරු කරන දෙයට කියනවා ආමිස එහෙනම් ආමිස පූජාව කියන්නේ මොකද්ද ඔය පස්තන සතුරු කරන දේ පූජ කරනවා දැන් බලන්න කරන පූජාව නැද්ද කියලා මල් පූජ කරනවා ඔය පස්තන කුමාර සතුරු කරන්නේ නැද්ද මල ඇස සතුරු කරනවා නාස සතුරු කරනවා නේද එතකොට පින්වත්නි අපි පහන ගත්තොත් ඇස සතුරු කරන්නේ නැද්ද කරනවා උණුසුමින් කය සතුරු කරන්නේ නැද්ද කරනවා හඳුන් කෝරු ලස්සන දුමින් ඇස සතුටු වෙනවද නැද්ද සතුටු වෙනවා නාස සතුටු වෙනවා එහෙනම් පින්වත්නි ගිරන් පස ගත්තත් ඇස සතුටු වෙනවා නාසය සතුට වෙනවා දිව සතුට වෙනවා ඔය හැම දෙයකම තියෙන්නේ නම් මේ පස්තන සතුට කිරීම. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ මොකටද?
සතුට කියලා අපි සොයන දේ උන්වහන්සේටත් ලබා දෙන්න කියලා අපි ඔය ආමිසේ පූජා කරනවා ඕනම තැනක එනං ආමිසයක් කියලා පූජා කරන ඔය පස් තැන සතුට කිරීමක් නම් මං අහන්නම් ප්‍රශ්නය කෙලස් නැති කෙනෙකුට දෙන්නත් එහෙම නිකලස් කෙනෙකුට ඒ නිකලස් කෙනෙක් ඒක පාවිච්චි කරද්දී रसदन उत्साह స్వామి మహాసలట మే దే దినకొట ఉన్నాసలట బుద్ధరాజన మహాస కేలా తినా దాని వల దినకొట ప్రత్యేక్షా కర్ల గాన్ కేలా ఎలా నతి నతి విదిట వెన్నసల మేస కన్న కేలా ఎయి ఎలా నతకొట అర పస్తల సతుటి వేమక్ కొనకొట ఆహారం అర వెన్నస వెన్నస నోనిన్ గాన్నకొట పిన్వాత్ని ఎలానిక ఉన్నత్ నతి కరను ఇతకొట పూజ కరుపు కినట ఆనిసంస వెడిద నెద్ద වැඩි දැන් දරන දන්නති කෙනෙක් ඕතනින් සතුට වෙනකොට සිඳමනේ ගිය කෙනෙකුට දුන්නගේම ඒක නෑ මේක පාවිච්චි කරනකොට එයා දන්නවද මෙතන ඇලීම අඩු නැති කරගන්න ක්‍රමයක් නෑ එයා එතකොට පස්තෙන් සතුට වෙන එක කෙලස් සහිතව කරනවද නැද්ද අන්න ඒ නිසා පින්වත් සිඳමන යන කෙනෙකුට වඩා මේ ස්වාමීන් වහන්සේලාට සහ නිකිල සුතුමන්ට දෙන කියා ආනිසංස වැඩි කියලා කිව්වේ ඒ වැඩි වෙන හේතුව ආනිසයෙන් වෙන්නේ පස්තෙන් සතුට කිරීම පස්තෙන් සතුට කරනකොට වෙන්නේ धर्मदान दिन අරකෝ ආනිස පූජාවක් දෙයිය දන්සලක් තිබ්බා. දන්සලෙන් නොයත්තන්ට ආනිස ලැබුණා වගේ සතුටක්ද මේ වෙලාවේ ලැබෙන්නේ? නෑ. දන්සලෙන් ලැබෙච්ච ආනිසෙන් ඔබ අනින් වැඩි වෙන්න පුළුවන්ද අඩු වෙන්න පුළුවන්ද? ඒක වැඩි වෙන්න පුළුවන්. ඒ ආනිසේ ස්වභාවය. දැන් දෙන ධර්ම දානිය තුළ ඇලීම් අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. එතකොට පින්වත්නි उड़ा दिन तरह लगे मुका
මොනවාදිය යටට දානවා. ඒතර උඩට ඇදීම නම් කලියෙත්තේ මොකටද ආයතට දැන්නේ? ඒ වැඩේ හරියට යන්න නම් දෙකම කරන්න ඕනද නැද්ද? උඩට ඇදීමත් ඕනේ යටට දැමීමත් ඕනේ. ඒ වගේ පින්වත්නි අපිට ධර්මාවබෝධ කරන තුරු ආනිසයෙන් පූජා ලැබමින් ඒ පත්ති පහසුකම් තියෙන තෝරනද නැද්ද? ඒක සංගය හැරිට අපිටත් ඕනේ ඔබටත් ඕනේ. ඒ නිසා ඔබට පංචකාමී ඕනේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. ඒ ආනිසය ඔබටත් ඕනේ. එහෙනම් දැන් මෙතෙන්දී ඔය ආනිස දානින් පින්වත්නි ආනිස පූජාවෙන් අපි සතුටු කිරීමේනකොට වෙසක් පොය දවසෙත් කරන සතුටු වීම වෙසක් පොය දවසෙත් තියෙන ආමිස පූජාව පොඩ්ඩක් දැන් සිහි කරලා බලන්න ඕනේ මොනවද වෙසක් පොය දවසේ තියෙන වෙසක් කූඩු හදනවා ඕක ඇහ සතුටු වෙනවද නැද්ද ඇහ සතුටු වෙනවා තොරණ තොරණ තමයි මම දැකලා තියෙන වෙසක් පොය දවසේ තියෙන ශ්‍රේෂ්ඨම පූජාව ඇයියේ තොරණේ ශ්‍රේෂ්ඨකම කියලා කියන්නේ පින්වත් නේ මෙහි තොරණක් හදපු හින්දා නෙමෙයි එහෙම අදින්නේ නැන්නේ මං කොහෙවත් ආ මෙහි තියෙන හින්දා ඒකට ටිකක් අදින්න ඕනේ කියලා තොරණ කියන්නේ ආමිසය දානෙයි ධර්ම දානෙයි දෙකම එකට කරන පූජාවක්ද නැද්ද දෙකම එකට කරන පූජාවක් ඒකේ අලංකාර ආලෝක පූජාවක් එක්ක ආමිස පූජාවක් තියෙනවා ආමිස දානෙ ඒ වගේම ඔබට ධර්ම අවබෝධයකට උමනා කරන යම්කිසි පණිවිඩයක් එක්ක ධර්ම දානෙත් තියෙනවද නැද්ද එන ආමස දානේ ධර්ම දානේ එකතුම කරන පූජාවක් තමයි තොරණ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි එතකොට පින්වත්නි ඔබට දන්සලකුණත් සමහරලාවට ඔය විකාර බයිලෝගියව දාන්න නැතුව සමහරලාවට අවබෝධයක් වෙන කවිබණක් හරි දෙන්නම ඒත් ඉතින් අර දෙකම හරි අන්තම් කෙරෙයිද නැද්ද කරනවා ඉස්සර මිනිස්සු සාදුකාර දෙදී තමයි දන්සලට ගියේ ඔය මොකක් තිබුණේ සාදුකාර දෙදී දන්සලට ගිය උපාසකම් වල හින්දා තමයි ඔලකට නමක් හැදෙන්නේ දන්සල් වඳින්න යනවා කියලා. එතකොට පින්වත්නි දැන් මේ සාදුකාර කොයි පැත්තටද හැරලා තියෙන්නේ? ඒවා දැන් ලංකාවේ නම් රීමික්ස් කාර වලට හැරලා තියෙනවා, රැප් වලට හැරලා තියෙනවා, ඔයගේ දේවලට වෙලා තියෙනවා. ඉතින් එතනදී ඔබ ආමිස දානයක් කරන්න ගිහිල්ලා කෙලස් ඇවිස්සෙනවා කියලා ආමිස දානයක තවත් කෙලෙස් ඇවිස්සෙන දේවල් එකට එකතු කරගෙනද නැද්ද? තවත් එකතු කරගෙන. දැන් ඔය වෙසක් පොය දවසේ කරන හැම දෙයකම ආමිස පූජාවල් වලට මේ එකතු කරන්න හදන්නේ ප්‍රතිපත්ති පූජාවකුත්. මේක ඔබට පින්වත්නි ඉස්සෙල්ලම මම කියා දෙන්නම් වෙසක් දවසේ එක පූජාවක් උදාහරණයකට අරගෙන ඕක තුලින් ඔබ හරියටම ආමිස දානෙත් කරගෙන ආමිස පූජාවත් කරගෙන ප්‍රතිපත්ති පූජාවත් කරගෙන දෙකම කරන්න පුළුවන් විදිය වෙසක් එකටම විතරක්ම සීමා වෙච්ච දෙයක් කියන්නේ දන්සල් වගේව පොසොන් එකටත් දෙනවා භක්ති ගීත සාමාන්‍ය අනිත් දවස් වලට සමානලුත් කරනෝනේ වෙසක් කෝඩු එතකොට ඒකට මොකද වෙසක් එකටම සීමා කියලා කිව්වේ වෙසක් කියලා වචනේ තියෙනවානේ පින්වත්නි වෙසක් කූඩුව කියන එක හැබෑම විදිහට ආමිස දානේ රස කරන්න පුළුවන් ආමිස පූජාව රස කරන්න පුළුවන් ඉතින් ඉස්සෙල්ලා කියලා ඉන්නවා මම මේක බෙරික් පන්සලේ සහ දරිණම් පන්සලේ වෙසක් දේශනාව වෙනුවෙන් මේව කිව්වේ නෑ අපි බලමු සමහරවිට දැන් නම් වෙසක් කූඩුව හදනකොට මිනිස්සු මේ තග්ගාල කඩෙන් අරගෙන ගිහිල්ලා හදන්න පුරුදු වෙලා තියෙනවා එතන ලංකාවේ අය ගොඩාක් ලංකාවේ නිතර යන්නේ නැහැ ඉන්න සමහරට ළමයි බලන්න කියලා අපෝ අය ඉන්නෝ ටික කාලෙකට එහෙල ඉගෙනගෙන ආය යන්න හදන අය ඉන්නෝ ඔය දැන් ලංකාවේ වෙනවානේ මිනිස්සු කූඩු හදන එක සම්පූර්ණයෙන්ම අතහැරලා පවර්ලා තියෙන කාටද වැඩේ අලුතෙන් ක්‍රමයට අනුව පවර්ලා තියෙන්නේ කඩේ මුදලාලිට මොන දේ එක සිද්ධියක් මම කියන්නම් එක මහත්තයෙක් මේ කඩේ තියෙනවානේ සැකිල්ල ඉඳලා සෞකලලෝපුවා රැලි දාපුවා හැම මත්තෙමින්ම කෝඩු තියනවනේ එක එක මිල ගණන් වලට ගාන ටිකක් අඩු වුණා සැකිරියක් උසන් ගියා මහත්තයෙක් ගෙදර අරගෙන ගිහලා සෞකල ටිකයි ඔක්කොම බඩුත් තරන් ගියා උකින් ගිහලා නෝනට කිව්වා ඔන්න මං කෝඩුවක් ගෙනාවා දැන් අලවන්න ඕනේ කියලා නෝන කලේ එක උදව්වයි පාප් එක හදලා ගෙනල්ල දුන්නා දැන් මහා පින්වත්නි පාප් එක හදාගෙන
මේ කූඩුව ගගා සවුකල කප කප ඔක්කොම අලෝලා රැලි කපලා තනියෙන් තමයි යාට වැඩේ කරන් යන්න ඕනේ. මෙයා පොහොදා ගිහිල්ලා මෙයාගේ වැඩපොලේ යාළුවන්ට කියනවා මට මෙහෙම වැඩක් වුණා දන්නවනම් අලෝප එකක් මුස්සන් යනවා කියලා. දැන් මේ මොන විහිළුවක්ද කරන්නේ කියලාත් නේ. එතකොට මේ එතකොට බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න දෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා මෙන්න මේ වගේ වැඩක් තියෙනවා ලංකාවේ. සමහර වෙලාවට අටපිරිකරක් මේක මම මේ වගේ සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. නමුත් මේ වෙලාවට පොඩ්ඩක් මේ බොරුවද ගැන කියන්න ඕන හින්දා කියන්නේ අටපිරිකරක් ගන්න කියලා පන්සලට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ කඩේ ඉතින් මහා ගණන් ටිකක් අඩුවට අටපිරිකරක් ගන්න ඕනේ කියලා කියනවා. එතකොට පින්වත්නි දැන් අටපිරිකර පූජා කරන එකේදී සමහරලාට ඔන්න ලොකු හාමුදුරුවෝ කියන්න පුළුවන් එහෙනම් ඔය ලයිට් බිලට කීයක් හරි තියලා එකක් අරන් යන්න කියලා. මොකද නිකම්ම දුන්නමත් ප්‍රශ්නයක් නේ. එතකොට පහුවදාට මුළු ඔක්කොම අටපිරිකර ටික ඉවර කරන්න පිරිස ඉඳිද නැද්ද? එහෙමනේ කට්ටිය දැන් මේ ලොකු හාමුදුරුවෝ ලයිට් බිලට කීයක් හරි තියලා අරන් යන්න කියලා කියනවා. එතකොට පින්වත්නි මේ හාමුදුරුවනේ මේ රුපියල් 500ක් වගේ තියෙනවා කියලා කිව්වොත් අපි හිතමු හාමුදුරුවෝ මේක සමහරලාට ඇතැම් හාමුදුරුවෝ කියනවා අපේ පන්සලට පූජා කරනවා නම් ගාන මෙච්චරයි වෙන පන්සලකට පූජා කරනවා නම් ගාන මෙච්චරයි. එහෙම ඒවාත් තියෙනවා. වෙන එකකට පූජා කරනවා නම් 2500යි අපේකට පූජා කරනවා නම් 10යි. දැන් අරණවස්සයත් කියනවා අනේ හාමුදුරනේ 1000ක් ටිකක් වැඩි වගේ 500කට වගේ ගන්න බැරිද කියලා දැන් කේවල් කරනවා. සමහරවිට මෙච්චර දැන් මේ කේවල් කරලා කරලා ඔන්න පහවදාට ඒක ආයමත් පූජා කරන කාටද? රහමුදුරන්ටම. එතකොට කියනවත් නේ හොයලා බලනකොට මේ දෙගොල්ලටම ගාණක් නෑ මේ වැඩි. ඇයි කරලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? මළගිය කෙනෙක් වෙනුවෙන්. ගෙදර මිනිස්සුත් ඇවිල්ලා මේ 500ට හරි කේවල් කරලා කරලා අරන් තියෙන එයා වෙනුවෙන් කරගන්න පිනක් නෙමේ. කවුරු වෙනුවෙන් කරන එකද? කවුරු වෙනුවෙන් කරන එකද? මේ අපේ මරිච්ච තාත්තා වෙනුවෙන්. එතකොට පින්වත්නි එයා වෙනුවෙන් නෙමේ ලොකු හාමුදුරුවන්ට අර පන්සලේ හාමුදුරුවන්ටත් ඒක ප්‍රශ්නයක් නෑ. දෙගොල්ලම එතකොට බොරුවක් කරන් මම මේක අපිට කැලේ ගස් විසින් නසන්න බැරි හින්දා මේව හරියට රස කරලා කියන්න බැරි. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ බොරුවක් නෙමෙයි මේ දෙගොල්ලම කරන්න හදන්නේ. ඔය ඇත්තන්ටත් ඒක මතක් කරන්න පින්වත්නි වෙසක් කූඩුවටත් වෙලා තියෙන්නේ දැන් ඕකයි. අර මේගේ ඥාතිය සතුරු කරන්න කොහොම හරි අටපිරිකරක් පෙන්වන්න හදනවා වගේ රුපියල් 500ක් යටින් තියලා මෙතනත් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කාව සතුරු කරන්නේ අපේ මේ පොඩි උන් ටික සතුරු කරන්නේ නැත්නම් අල්ලපු ගෙදර කොල්ල ටික අහනවලු කො ඔයගොල්ලන්ගේ ගෙදර කූඩුවක් හදුවේ නැද්ද කියලා. එතකොට පින්වත්නි මේ ළමයි සතුරු කරන්න තමයි දැන් වෙසක් කූඩුව ඉල්ලන්නේ. එතනටපත් වෙලා තියෙනවා ඒක ආමස පූජාවක් වෙයිද? නෑ. කඩේ තියෙන කූඩු උස්සන් ආවා කියලා එතන ආමස පූජාවක් නැත. ඊළඟට මේ චේන වෙනවා දැන් කූඩු ඒක ගනනල කාඩ්බෝඩ් එකේ ගෙන ඇද්දා අහුවෝනේ සහලට මුරුගුණාවේ මේ පිරමීඩයක් වගේ අමුදේ ඊට පස්සේ දැන් එනවා බෝල වගේව ඇද්ද එල්ලුවා ලයිට් එක දාලා ලීසි අර කිහිමේ පතුරු සුද්ධ කරලා නූල් ගැට ගහලා පින්වත්නි මෙන්න මේක මතකෙට ගත යුතුයි. අප හැම එකක්ම ලීසියෙන් වෙනව නම් හරි සතුටුයි. මම ඔබට හොඳම සිද්ධියක් කියන්න. පහුගිය දවසක අම්මා කෙනෙක් මට කතා කරලා අහනවා සන්නස මේ බෝධි පූජාවක් තියන්න කියලා කියනවා කට්ටිය. මේ දවස්වල මට ටිකක් කරදරයි කියලා. අනේ හාමුදුරනේ පන්සල පැත්තේ යන්න ටිකක් කරදරයි. බැරිද ඔක මට ෆොටෝ එකක් තියාගෙන කරන්න කියලා. දැන් මම අම්මගේ යෝජනාව ජයශ්‍රී මහබෝධි ෆොටෝ එකක් තියලා ඒකට ගිලන් පස ටිකයි මල් ටිකයි පැන් එකයි තියලා පහනක් පත්තු කරලා බෝධි පූජාව කරන්න. මංගලයක මරණේ කියලා කියනවා. කියා ඉතින් සයිනාස චේතනාව තියනවානේ කියලා. දැන් මේ චේතනාවන් දෙක කම්මං ආදාන කියන බුදු වදන තමයි අපේට ගන්න හදන්නේ. චේතනාව තියනවලු. දැන් අපි සමාලලට ඔකේ බෙසරයක් හිතුවේ නැත්තම් අපිත් එකපාරට අහු වෙනවා. ඒකත් ඇත්ත චේතනාවයි පින කියන්නේ. බෝධි පූජාවක් කළාගෙන චේතනාව තියනවා හරිනම් ඉතින් ඊට පස්සේ මේ මිනිස්සු ලොකු හාමුදුරන්ගේ ෆොටෝ එකක් ගෙදර තියාගෙන දාන දෙයි මොන පින්වත් මේ කම්මැලි අම්මට මතක් කළා අනේ
කිව් එක අහන්නේ තිහිනාගෙන නවත්තන්න කිව්වා අනේ දෙනවන්න කවුරු හරි මිනිස්සෙකුට තවත් එපා කරපු මිනිහෙක් ඉන්නවා මේ එපා කරපු මිනිස්සයා දැන් මරණ දාන්න ඕනි කියලා අදහසක් එනවා ඊට පස්සේ මෙයා මොකද කරන්නේ තමන් වර හතුරගේ ෆොටෝ එකක් ගෙනල්ලා පිහියක් කරගෙන හතුරගේ ෆොටෝ එකට ඇනලා 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 ෆොටෝ එක ඉරලා දානවා දැන් මෙයා හතුරයි නරුවද මේ ෆොටෝ එක පිහියෙන් ඇනලා 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 පින්වත් ෆොටෝ එක ඉරලා වන්න කියලා හතුරයි නරුවද මෙයාට පින්වත් උසාවිය නඩුත් නේ උසාවිය වන්නේ නේද හතුර නරුවා කියලා මෙයාට බන්ධනාගාරවල ළඟමයිද මේ ඝාතනයක් කළා කියලා මෙයාව පත්තරවලයිද මෙන්න මෙහෙම මේ නිස්ඝාතනයක් කළා කියලා කියලා දෙකක්ද නැද්ද දෙකක් මම නැවත මතක් කළා අම්මා ප්‍රාණඝාතයක් වෙන්න නම් කර්ම කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ එකක් තමයි චේතනාව චේතනාව කියන්නේ මම මරණාව කියලා සිතුවිල්ලක් තියෙන්න තෝනේ ඊට පස්සේ පණ තෝන කෙනෙක් ඉන්න තෝනද නැද්ද පණ තියෙන කෙනෙක් ඉන්න තෝනේ ඊට පස්සේ මරණ උත්සාහයක් ගන්න තෝනේ මරණක් තෝනේ ඔය ටික ඔක්කොම නොත්තමයි මොකක් වෙන්නේද ප්‍රාණඝාතයක් වෙනවා ඕකෙන් එකක් හරි නැත්තම් පින්වත්නි ප්‍රාණඝාතේ නෑ දැන් අපි මෙහෙම හිතමු ඔන්න මට හිතනවා අර මහත්තයා මරන්න ඕනේ කියලා හරිද මේ ඔසඳව මරන්න ඕනේ කියලා හිතනවා දැන් ඊට පස්සේ කමන්නද දැන්නේ කියලාත්නේ දැන් චේතනාව ආවට පස්සේ පණ තියෙන පුද්ගලයෙකුත් ඉන්නවා කරුණ දෙකක් හරිද දෙකක් හරි ඊට පස්සේ මම උත්සාහයක් ගන්නෑ මෙයා මොකක් කර එකක් කළා මොකක් කර වෙනවා එතකොට හැබැයි මම උත්සාහයක් ගත්තේ නෑ දැන් මට ප්‍රාණඝාත වෙයිද මොකද මම චේතනාවක් ඇති කරගත්තෙත් නෑ චේතනාවක් ඇති කරගත්ත නමුත් උත්සාහයක් තිබුණේ නෑ එහෙම දේවල් ඒ කාලේ වෙලා තියෙනවා පින්වත් සමහර ලාවට ඔන්න සතෙක් මරන්න ඕනේ කියලා කවුරු හරි කෙනෙක් ඊයක් මානගෙන ඉන්නවා දැන් මෙයා ඊය මානගෙන ඉද්දී චේතනා තියෙනවද නැද්ද සතා මරන්න තියෙනවා ඊට පස්සේ පින්වත් ඊය මානගෙන ඉන්න එක තුළ උත්සාහයකට ගන්නවද නැද්ද ගන්නවා අර සතා ඔය මොකක් හරි පැටලිලා මරනවා එක්කෝ ඒ සතාව වෙන සතෙක් අල්ලගෙන කලම් මරනවා දැන් එතකොට මෙයාට කරුණ ඔක්කොම සම්පූර්ණ වෙලාද චේතනාවක් තිබ්බ උත්සාහයක් ගත්ත තන තියෙන සතෙකුත් හිටියා මම පුරාට මරුනේ නෑ ඒ උත්සාහයට හොලා මරුන්නේ නෑ එතකොට ප්‍රාණඝාතේ නෑ ඔන්නයි කියපු හැම විදියෙම පින්වත්නි ප්‍රාණඝාතේ සිද්ධ වෙන්නේ නෑ අනිවාර්යම කර්ම හතරම තියෙනවද නැද්ද හතරම තියෙනවනේ මම නියම් මට කිව්වා මේ අකුසල කර්මෙත් එකයි කුසල කර්මෙත් එකයි ඔක්කොම කර්මනේ එතකොට බෝධි පූජාවක් වෙන්න නම් චේතනාවත් තෝනි බෝධි පූජාව කරනවා කියලා අතන පණ තියෙන සතෙක් ඉන්න ඕනේ වගේ බෝධියක් තියන්නත් ඕනද නැද්ද ෆොටෝ එක නෙමෙයි බෝධියක් තියන්නත් ඕනේ ඊට පස්සේ ඒකට උත්සාහයක් ගන්නත් ඕනද නැද්ද ඕනේ බෝධි පූජාව වෙන්නත් ඕනේ නැත්තම් දැන් ෆොටෝ එකට තිබ්බොත් එහෙම ඒක බෝධි පූජාවද ෆොටෝ පූජාවද ෆොටෝ පූජාව පින්වත්නි ඔන්න ඔය විදිහට කන්මලිකමට පුළුවන්කමක් තිබ්බොත් එහෙම ඊමේල් එකකින් හරි බෝධි පූජාවක් තියාගන්න SMS එකකින් හරි අපි ඒකටත් පුරුදු වෙන්න ආසයි වෙසක් කූඩුවටත් වෙලා තියෙන එක අපි චුට්ටක් බලමු වෙසක් කූඩුව නියම ආමස පූජාවක් වෙන විදිහට කරගන්නේ කොහොමද කියලා පින්වත්නි දානයක අවස්ථා තුනක් තියෙනවා ආමස පූජාවක මොකද්ද දෙන්න කලින් සතුට වීම කර්ම මොහොතේ දෙන මොහොතේ සතුට වීම දෙන්නට පස්සේ සතුට වීම ඒ තුනම වෙසක් කූඩුවේ පුළුවන් දෙයක්ද පුළුවන් ඔබ වෙසක් කූඩුව හදන්න උත්සාහ ගන්න වෙසක් පොයට කලින් නම් ඒ කලින් ඉඳලා ඔබ බටපතුරු හොයන්න හිතනකොට ඔබට වෙසක් කූඩුවක් හදන්න ඕනේ කියලා හිතෙච්ච තැනම පුණ්‍ය චේතනාවක් එනද නැද්ද ඊට පස්සේ පින්වත්නි හැබැයි මේකේ තියෙන බුදුරජාණන් වහන්සේට පූජාවක් කියන හැඟීම ළමයි සතුට කරන්න හෝ අල්ලපු ගෙදෙට්ට පේන්න හෝ නෙමෙයි කූඩුව හදන්න ඕනේ කියලා හිතෙච්ච සිතුවිල්ල ඉඳලා කූඩුවට බඩු හොයන තැන ඊට පස්සේ පින්වත්නි ඒ කූඩුව හදන්න මහන්සි ගන්න වාරයක් පාසා බටපතරක් සුද්ධ කරන වාරයක් පාසා කය හසුරවන්නේ පින්කමක් හැටියටද නැද පින්කමක් හැටියට එතකොට පුණ්‍ය චේතනා පින්වත්නි රැස් වෙන්නේ ඊට පස්සේ ඔබ නියෝ ගැට ගන්නකොට නියෝ කපනකොට
එහෙම පණ ඔබ තුළ පින රැස් වෙනවද නැද්ද පින රැස් වෙනවා ඕක ටිකක් තීරණ භාෂාවෙන් කියනවා නම් ඔබේ මනසට සිතුවිල්ලක් එනවා මේනුවල මේ පැත්තෙන් ගැට ගන්න ඕන කියලා ඊට පස්සේ මේනුවල මෙහෙට අදින්න ඕන කියලා මේනුවල මෙතන ගැටේ ගහන්න ඕන කියලා මේනුවල දැන් මෙතන කපන්න ඕන කියලා ඔය හැම තැනම ඔබට සිතුවිල්ලන්නේ මනසේ තියෙන විඥානය නිසා හටගත්ත චේතනා වලින් මනසේ ඇතිවෙච්ච ඒ චේතනා වලට කියනවා මනෝ සංචේතනා කියලා මොනවද මනෝ සංචේතනා ඒ මනෝ සංචේතනා පින්වත්නි අර නූල කරගෙන ගැට ගන්න කපන හැම තැනම තියෙනවා එතකොට ඔබ මුළු අටපත්තමම හදනකොට එහෙට මෙහෙට කියලා ඔක්කොම හද හදා ඔබ තුන කොච්චරම මනෝ සංචේතන රැස් වෙනවා කියලා ඔබ හිතන්නේ දැන් කඩේ මුදලාලිට දෙයි ටික රැස් වෙන්නේ එයාටත් නෑ ඇයි එයා හදන්නේ මොකක් කරන්න කියලාද විකුණන්න කියලා ඊට පස්සේ ඒක මෙලදී ගන්න කෙනාගෙන යන කාට වෙ කියලාද පොඩි එකන හතුරු කරන්න කියලා එතකොට මේ මනෝ සංචේතන සියලු දෙනාම අහිමි කරගෙනද නැද්ද සියලු දෙනාම අහිමි කරගෙන මෙතන ඉන්නවා නම් පින්වත්නි කූඩු හදන මුදලාලි කෙනෙකු අඳුරන කෙනෙක් හරි එයාටත් කියලා දෙන්න එකෙනේ දන්න කියන ගමේ ඉන්න සෙල්ටන් අයියා හරි අඳුරනවා නම් කූඩු හදන එයාට කියලා දෙන්න අයියේ ඔයාට මේ විදිහට පින රැස් කරගන්න පුළුවන් උතන කාර්ය බහුල මිනිසුන්ට සමහර වෙලාවට මේක හදන්න කොහෙත්ම වෙලාව නැත්තම් ඔයා ඔයාට උදව්වක් කරනවා කියලා හිතාගෙන ආයක කරන්න එතකොට ඔයා ඒ කරන වාරයක් පාසා මේක එයා ගිනිච්චත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් කියලා හිත පහදගෙන කරන්න කිව්වොත් එහෙම සෑහෙන පුණ්‍ය ප්‍රමාණයක් රැස් වෙනවද නැද්ද एक दाने पलवनी अवस्था पिंगवाट पास हदनतेन सौकल अलोनतेन सौकल कपनतेन वेली कपनतेन हेम तन पुण्य चेतना पिंट करगन सरसल पिंगवाट पास एक विधुआलोक सकास्कर तुड़ दाने पलवनी अवस्था वीट पास विधुल बुबुल दलवल वेसा पोदास මේ කෝඩුව වැඩට කිවර කළද නැද්ද? ඉවර කළා ඉන්නල ඉවරයි. දැන් ඔබ බුදුරජාණන් වහන්සේනින් පූජා කරපු මොහොත. ඔබට හිතලා තේනවද වෙසක් කෝඩුවක් ගෙදර එල්ලනකොට මං හිතන්නේ මෙතන වෙසක් කෝඩු ගෙදර එල්ලපු අය හැමෝම ඉන්නව ඇතනේ. එල්ලපු නැති කෙනෙක් ඉන්නව නැත ඔසන් බලන්න. මම ජීවිතේට වෙසක් කෝඩුවක් ගෙදර එල්ලලා නැහැ කියලා. හැම කෙනාම වෙසක් කෝඩුවක් ගෙදර එල්ලලා තියෙනවා. ඔබට වෙසක් කෝඩුව එල්ලලා අත් දෙක වැඳගෙන බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජාව පූජා වේවා කියලා සිතුවිල්ලක් හිතේ ඇවිල්ලා තියෙනවා නම් අතොසෙන් බලන්න. කෝඩුව එල්ලුවට පස්සේ අත් දෙක වැඳගෙන මේ පහන් ආලෝකේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා සිතුනා නම් අතොසෙන් බලන්න. ඔන්න තේරෙනවා. මෙතන පහන පත්තු කරත් එකයි අතන කෝඩුව දැල්ලුවත් එකයි. මෙතන ඔබ පහන පත්තු කරලා පින්වත්නි පහන තියලා කට්ටියක ශා ලස්සනයිනේ මරුණේ මේ පැත්තෙන් දැල්ලා එන්න දි මරුණේ කිකි කතා වුණා විතරද මෙතන පහන පූජා කරලා එහෙම එකක්ද කළේ නැත්තම් පූජා කළ ඝනසාරප්ප දිත්තේන කියලා වැන්දද නැද්ද ඝනසාරප්ප දිත්තේන කියලා වැන්දා අතන පූජා කරලා මොකද්ද කළේ ශා මරුණේ කියලා බලවල හිටිය මතක තියාගන්න එතනත් කළේ මේකමද නැද්ද दिन මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වගේ ආලෝක පූජාවක් කළා කියලා ඒක තුන්වෙනි අවස්ථාව. ඔය අවස්ථාව තුලින් මේ චේතනා පහල කර කර පින රැස් කරන්න පුළුවන් දෙබැරිද? ඔය තමයි ආලෝක පූජාවට මග. දන් කියලා දෙන්නේ ඉන විසක් කෝඩුවේ ආමිස පූජාව හරවන්න මොන පැත්තටද? ප්‍රතිපත්ති පූජාවට. ඒකටත් මෙතන සහභාගී වෙච්ච නැති බොහෝ දෙනෙක් ඉන්නේ. හතර පහ දිනයි මේ ගැන කියා දුන්න අය අතර ඉන්නේ. ඒ නිසා ඒ කාරණාවත් දැන් මතක් කරනවා. පින්වත්නි වෙසක් කෝඩුවේ අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා පිනක් රැස් කර ගැනීම විතරක් නෙමෙයි සැපයට මගක් හදා ගැනීම විතරක් නෙමෙයි අපිට තවත් දෙයක් කරත හැකි ඒ කෝඩුව දිහා බලලා ජීවිත අවබෝධයට උපකාරයක් ගන්න පුළුවන් ඒ කොහොමද
මේක කරන හැටි මුල ඉඳලා බලමු ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ භාවනාවට උදව්වක් ලැබෙන එක විසක් කෝඩෝ දිහා බලාගෙන ඔබට භාවනා කරන්න පුළුවන්ද කොහොමද කරන්න මේක මොහොතකට හරි සිතුවත් ඔබේ මනසේ කුසල් සිතුවිලි ඇති වෙයි මම මේ ටිකත් කියා දෙන්නම් මෙහෙම කෝඩෝ ආරම්භයෙන් අපි හදාගත්ත ඉස්සලම මොකද්ද පින්වත්නි සැකිල්ල ඔය සැකිල්ල ලස්සනයි කැතයිද ඈ කැතයි අපි දැන් දැකලා තියෙනවද සාමාන්‍යයෙන් සැකිල්ල විතරක් හදලා ඉල්ලලා තියෙනවා ගෙවල් වල හ්ම් පිටුරාමනේ පූජ කරාති ඒ වගේ කතාවක තිබලා කියලා සබහායෙන් කියන එක වටිනවනේ කට්ටියට සිනහවෙන්න සැකිල්ලක් පූජ කරන්න ඉල්ලලා තියෙන දැකලා තියෙනද කොහේ හරි කවුරුත් එන්නේ ඉල්ලලා තියෙනවද නෑ ඇයි ඒක ලස්සනයිද කැතයිද කැතයි ඒ වගේ පින්වත්නි හමක් නැති මස් නැති ඇට ටික විතරක් පාරේ ඇවිදිනවා දැකලා තියෙනවද ඇට සැකිල්ල විතර නෑ මෙතනත් අපිට කෝඩු වගේම සැකිල්ලක් තියෙනවා අපේ සැකිල්ල මොකද්ද ඇට සැකිල්ල ඔන්න දැන් මේ හදන්නේ ප්‍රතිපත්ති පූජාවට යන්න හොඳේ ටිකක් එහාට ගිහිල්ලා ආමිස පූජාවෙන් කෝඩුවේ සැකිල්ල අංශයේද මේ කයත් තියෙනවා ඇට සැකිල්ලක් මේ සැකිලි දෙකම ලස්සනයිද කැතයිද කැතයි පින්වත්නි කෝඩුවේ සැකිල්ල කැත යවන්න සල්පවලුවා නේද මේ කයත් ඇට සැකිල්ල කැත යවන්න අපි මොකද කරේ මස් පුරවල හමාලෙව්වා දැන් ඉතින් දෙකම කැපවා වත්තා ඊට පස්සේ ඒ පාළුවක් තියෙනවා පාළුව වරන්න කියලා කූඩුවේ සවුකල ලෙව්වට මදි දැන් මොකද කරන්නේ රැලි කපල එල්ලුවා ඒ වගේ පින්වත්නි මේ කයත් මස් පුරවල හමාලෙව්වට සවුකල ලෙව්ව වගේ අර කූඩුවේ තාම පාළුවක් තියෙනවා පාළුව යවන්න අපි කූඩුවට රැලි දැම්ම වගේ ඇඟට දානවා ඇඳුම් දෙකෙන් දැන් රැලිද නැද්ද රැලි දැන් ඉතින් දෙකෙන් කැපවලා හැඩගාලා තියෙනවා තාම ටිකක් මදි විලාසිතා ගතියක් ඕනේ ඊට පස්සේ අපි මොකද කරන්නේ කෝඩුවේ තියෙන සුදු පාට නම් අපි වෙනත් පාටක් අරගෙන අර පැත්තම දිගේ මෙහෙම රැලි 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 ගගහා අලවනවා අර තියෙන අලවලානේ මෙහෙම මුහුදු රැල්ලාගේ රැලි ගගහා අලවනවා වෙන පාටකින් ඇයි වෙන කරේ ලස්සන වෙනද නැද්ද ලස්සන වෙන මේ කයත් ඒ වගේ පින්වත්නි මේ ඇහිබෙන දිගේ ගානා පාට ඊට පස්සේ මේ තොල දිගේ ගාන මේ පුතු දිගේ ගාන දෙන්න එක එකක් ගාලා දැන් තන කර දැන් අර වගේ පාට අරගෙන අලංකාර කරගත්තා ඊට පස්සේ සමහරවිට කෝඩුවල තවත් ලස්සන වැඩි කරන්න කියලා අපි මොකද කරන්නේ මල් කපල තරු කපල කැටයන් දානවද නැද්ද කැටයන් දානවා ඒ වගේ මේකෙත් පින්වත්නි දැන් තා කැත වරන්න සවුකොල අලෝනා වගේ මස් පුරවල හමාලෝ ගත්තා රලි දානවා වගේ ඇඳුම් දාගත්තා ඔක්කොමත් හරි මේකටත් ඊට පස්සේ කැටයන් දානවා කොහෙද කැටයන් දාන්නේ හ්ම් කනට දානවා කරට දානවා අත්වලට දානවා ඇඟිලිවලට දානවා හැම පැන්ටම දැන් අපි කැටයන් දානවා තන කර කූඩ් ඈ පච්චත් කරනවනේ එහෙම ඒවත් කරනවා සමහර වෙලාවට සවකොලේ තියෙනවා මේ සමහර අකුරු ගහලා බුදු සරණයි නේ සවකොලේ අලවන ඒකේ මේකේ අම්මා බුදු වේවා තන කරම දෙකම කූඩු දෙනෙද්ද දැන් දෙකම හැඩයි පින්වත්නි ඒක තමයි අන්තිම කතාව අරගෙන දිහා බලලා ෂෝක් කියන මේක දිහා බලලා ෂෝක් කියන සමහර කෝඩු වලට නම් පැටවෙන්න ගොඩක් සමහර කෝඩු වලට පැටි එක්ක නෑ මේකත් තෝරගි මේ කෝඩු වල සමහර ලාට පැටවෙනවා සමහර කෝඩු වලට පැටවෙන්නේ නෑ නමුත් අපි බිරිත් පන්සලේදී සෝමහාමුදුර වෙනුවෙන් ගෞරවණීය පණිවිඩයක් මතක් කළා සෝමහාමුදුර මතක් කළා පින්වත්නි
සිංහලයා පුළුවන් නම් අවම වශයෙන් ළමයි කී දෙනෙක් හදන්න කියලාද? හතර දෙනෙක් කතා ගන්න කියලා. ඇයි මේකත් කෝඩුවක් වගේනේ? දැන් ඔය අපටත්තමට සාමාන්‍යයෙන් අවම පැටව කී දෙනෙක් දානවද? ඈ හතරක්වත් දානවා. හතරක් තිබ්බෙ නැත්නම් මේ අපටත්තමේ මොකද වෙන්නේ? එක පැටියෙක් කෙල්ලුවොත් එහෙම පැත්ත ගහනවද නැද්ද? ඒ නිසා තමයි පින්වන්නේ එක පැටියෙක් හදාගත්තේ ඉඳ ජාතියම පැත්ත ගහලා තියෙන්නේ අපි. එතකොට පැටව දෙන්නේ කියුවත් මදි අවම පැටව කී දෙනෙක් කොහොමද? හතරක්වත් ඕනේ. ඉස්සර අම්මලා නම් පැටව කීයක් විතර හැදුවද? සාමාන්‍යයෙන් දුසින් පැටව හදුවනේ 12ක්වත්. එතකොට අපිට දැන් මේ පැටව පුරවගත්ත මහා කූඩු දකින්න නම් සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. පැටව නැත්තරම නැති කූඩු ගන්නට දැන් ඇටලා තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම දැන් කූඩු වල ලස්සන මේ කතා කළේ මෙතන තැනකන් සැරසලි දාලා වැලි දාලා කැටයන් කරලා ඔකම ලස්සනයි. ඒ කූඩුව ලස්සන ආස්වාදයක නැද්ද? ඒක තමයි කූඩුවේ තියෙන ආස්වාදය. මේක උත්ින්වත්නි ඔය ඔක්කොම කැටයන් දාලා සැරසලි දාලා ළමයි හදාගෙන ඔක්කොම කරලා මෙතනට ආස්වාදය තමයි මෙච්චරලා කතා කළේ. දැන් කතා කරන්න යන්නේ ඒ ධර්ම අවබෝධය අනිත් පැත්තට. ආදීනවේ වෙසක් කූඩුවට අයිපෙනෙත්තක්වත් ඇනෙන්න බෑ. ඇඟිල්ලක් ඇනෙන්න බෑ. ගෑවෙන්න බෑ. ඉරනවා හීරනවා නේද? හීරනවා. ඒ වගේ පින්වත්නි මේකෙ නියපොත් මොනවද මේ නිදිගුම්බ කට්ටක්වත් ඇනෙන්න බැරි ගන්නටයි හිල් වෙනවා ඉරනවා. සමහරවිට අපි අම්මලා කියන මේ මස්පිඩි ඉරනවා කියලා. මස්පිඩි පෙරලෙනවා කියනවා ඉරනවා කියනවා. ඒ වගේ පින්වත්නි මස් ඉරනවා වගේ කෝඩේ හවුකොල ඉරනවා වගේ තනි කරම පරිස්සම් කරන්න සිද්ධ වෙන ආදීනවද නැද්ද? ආදීනවා. ඊළඟට අපි මෙහිම දේකුත් දැකලා තියෙනවා. ඔය කෝඩුව හදලා තියාගත්තට පස්සේ ටිකක් මොකක්වත් මේ පෙරලෙන්නේ නැති වෙන තැනක තමයි ඒක පරිස්සමට වලින්ම aran තියන්නේ. ඇයි ඒ? ඒක උඩට මොකක් කර වැටිච්ච ගමන්ම කෝඩුව මොකද වෙන්නේ? අටපත්තන් කුඩුපත්තන් වෙනවද නැද්ද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ශරීරය ගැනත් කියනවා විතර කට්ටක් කොඩු වෙනවා වගේ කියන මේ ශරීරය කොයි වෙලාවෙද කියලා කියන්න බෑ කිව්වා. ඇයි අපිට රියානතුරු වල දිනක් පේනවා මේක ඔක්කොම කුඩු පැට්ටන් වෙනවද නැද්ද? කුඩු වෙලා යනවා. ආන්නේ වගේ දෙකම පරිස්සම් කරන්න වෙනවා හරි අමාරුයින්. ඒ ආදීනවා. ඊළඟට තවත් ආදීනවා තියෙනවා මෙහෙම. ඔය කුඩු වැස්සට අහුනොත් එහෙනම් මොකද වෙන්නේ? දිය වෙලා යනවා. මේ කුඩු වැස්සට අහුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඒත් දිනව පෙරෙන්නේ නැද්ද? පෙරෙනවා. ඒසක් කූඩුව අයිවට වුණාට පස්සේ මොකද වෙන්නේ? පාට පිච්චෙනවා. මේ කූඩුවත් අයිවට වුණහම මොකද වෙන්නේ? පාට පිච්චනවනේ. එතකොට පින්වත්නි සමහර ඕනකමින්ම පාට පුච්චන ඕනකමට මුහුද ඉරලා හිම ගිහිල්ලා දිගා වෙලා ඉන්න පුච්ච ගන්න ඕනකමට පින්වත්නි. ඒ වගේ කොහොම හරි පිච්චන එක බොහෝ දිනකට වදයක් නිසා තමයි ඔය එක එක බ්ලොක් වර්ග අරගෙන ගන්නෙ. ඒක පිච්චන හින්දා. ඒ වගේ මේ කූඩු වලටත් වැස්සට අවුවට පරිස්සම් වෙන ඉටිකොළ දාලා එක එක දේ කරනවා. ඉතින් මේ ඔක්කොම ආදීනවද නැද්ද? ආදීනව. කය යථාර්ථ තේරුම් ගන්න ආස්වාදයට ආදීනවයට අපූර්ව විදියට පෙන්වලා දෙන ඔය වසක් කූඩුව කායાનුපස්සනාවට මගක් හදලා නැද්ද? ඒක තමයි ප්‍රතිපත්ති පූජාව කියපෙන්වත් නේ. ඔය කායાનුපස්සනාවට මග හදන සිහි පවත්වන ඔය වසක් කූඩුවේ යථාර්ථය අවසන් වෙන්නේ තෙතනින්ම තමයි. මොකද ඔය කෝඩු ඉඩ නැති නිසා පුච්චල දැම්මොත් එහෙම අලු ගොඩක් වෙනවද නැද්ද? මේකත් ඒ වගේ ඉඩ නැති නිසා පුච්චල දැම්මට පස්සේ අලු ගොඩක් වෙනවද නැද්ද? දැන් තනිකරම කෝඩු දෙක මේකයි. ඒ වෙසක් කෝඩු මේවන කෝඩුද? ශරීර කෝඩු. සමහර වෙලාවට පුච්චන් නැතුව අරන් තිබ්බොත් එන වෙසක් කෝඩු මොකද වෙන්නේ? සෞඛ්‍ය ලොක්කම විනාශ වෙලා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙනවා ආයිමත් සැකිල්ල. ඒ වගේ පින්වත්නි මේ කෝඩුවෙත් අපි පස්සයට හරි අරන් තිබ්බොත් එහෙම පුච්චන් නැතුව ඔක්කොම විනාශ වෙලා ගිලා ආයෙත් ඉතුරු වෙනවා මොකද්ද? සැකිල්ල. ඔබට මේ ටික නිකන් කියනකොට අමාරු වගේද? නෑනේ. මේ කිව්වේ මොකද්ද? මේක නේද සිහිපවත්වන්න ඕන යථාර්ථය. පින්වත්නි ඔය අතාරතයට සිහිය හසුරවන්න පුළුවන් නම් ආමිස පූජාවක් ඔස්සේ
ඔබ ආමස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවත් කරගත්තද නැද්ද භාවනා මනසිකාරය මෙච්චරලා කියලා දුන්නේ භාවනාව ඔය භාවනාවේ නම මොකද්ද වෙසක් කුඩු භාවනාව හරිද ලැජ්ජ හිතන්න එපා මොකද හේතුව ඇටසකිල්ල ගැන හිතන භාවනාව මොකද්ද අට්ටික සංඥා භාවනාව එහෙමනේ අපි කියන්නේ එතකොට පින්වත්නි මේක වෙසක් කුඩු මුල් කරලා සිහි කරන එකක් එතකොට මේක මොකද්ද මේක වෙසක් කුඩු භාවනාව මොකද මේ නරක වචනයක් තිබ්බනේ නේනේ එතකොට දැන් ඔය වෙසක් කුඩු භාවනාවෙන් වැඩුනේ මොකද්ද සතිපට්ඨානේ කායානුපස්සනාව නේද කයවත්ත තත්ත්වේ තේරුම් ගන්න මේක මේ අද මේ නුහුරු දෙයක් කියලා හිතනට පින්වත්නි මේක ඉස්සර නුහුරු දෙයක් උනේ නැහැ මල් පූජ කරනකොට ඉස්සර මිනිස්සු මේක පූජ කළේ කොහොමද පූජේනි බුද්ධං කුසුමේන නේන කියලා ඊට පස්සේ කිව්ව මොකද්ද පුප්පේන මේතේන එහෙම මොකද්ද පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝත්ත තායාති විනාශ භාවං මේ මල පරවලා විනාශ වෙලා යනවා වගේ මේ කයත් ඒ වගේම විනාශ වෙලා යනවා කිව්වා ඒ මිනිස්සු මල් පූජාවෙන් ආමසයත් කරන ගමන් ප්‍රතිපත්තියත් කරගත්තද නැද්ද එතකොට ආමසයෙන් පිනරස් කරගත්තා ප්‍රතිපත්තියෙන් කුසල් රස කරගත්තා ඉතින් පිනයි කුසලයි දෙකම හදාගත්තා එදා ඒ ඇත්ත ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවෙන් එතකොට ඒක උන්වහන්සේට පූජ කරපු එකක් විතරක් නෙමෙයි අපිටත් වැඩක් කළාද නැද්ද පිනපත්තිනොයි කුසලපත්තිනොයි දෙකෙන්ම ඒ නිසා ඔබට පින්වත්නි මේ වෙසක් පුන් පොහොව දවසේ කරන වෙසක් කූඩුව දැකලා දැන් එළියට යනකොට දිගටම කූඩු තියෙනවා ඔය කූඩු ටික දකින්නකොට ඔය ඇත්තන්ට අර වටේ පිටේ වාහන මිනිස්සු දිහා බල බල යන තු කූඩු දිහා බැලුවොත් මතක් වෙන්නට ඕනේ මොකද්ද මේ වෙසක් කූඩු භාවනාව එතකොට ඔබට අද දවසේ කුසලයක් රැස් වෙන විදිහට ප්‍රතිපත්ති පූජාවක් කරගත්තා කියලා සතුටු වෙවි ගේට්ටුවෙන් එළියට බහලා යන්න පුළුවන් ඔබ හැමදාම තුමුන් අපි ආශිර්වාද කරන විශේෂයෙන්ම දැන් මේ භාවනාව අපිට සමීප වුණ ගහන බොහෝ දෙනෙක් අතරේ අද කියලා දුන්නා මේ ස්ථානේ තනිත් ස්ථානවලදීත් මේ විදිහට ඔබට ජීවිතේ හැම දෙයක් දිහාම බලන්න පුළුවන් ඔය මල් දිහා බලලා සීමේ දිනු කරන්න පුළුවන් විදිහක් තියෙනවා ඒ ගැනත් ඉදිරි කාලයක දේශනාවකදී කියා දෙනවා මලත් එක්ක සිල්පද සියල්ලට උදව්ව ගන්න පුළුවන් ක්‍රමයක් ඒක කාරණා පින්වත්නි ඔබට අපි කරන නොයෙකුත් දේශනා YouTube වල දකින ලැබෙන බව අපි දන්නවා ඔබට මේ වෙලාවේ සිහිපත් කරනවා ධර්මයේ නිතර සොයමින් අහන ඇත්තන්ට තව මාස 3කින් පස්සේ ඔබේ අතේ තියනවා නම් නවීන පහසුකම් තියෙන දුරකථනය මොබයිල් ඇප් එකක් සකස් වෙනවා ධර්ම ප්‍රචාරයේ වඩා සමීපව අතට යන්න පහසු කෙරෙන අපි කොතනක හරි විශේෂ දේශනයක් කරන හැමතැනකම ඒ කරන සියලුම දේශනයේ මොහොතේම ඒ දේශනය අවසන් වෙලා පැය 24ක් යන්න කලින් ඔබේ අතට ලැබෙන්න මේ මොබයිල් ඇප් හරහා ඒකට මම පොඩි සමීක්ෂණයක් කරනවා මං හිතනවා මේ රටේ බොහෝ දෙනා අතරේ නොයෙක් විශේෂ දුරකථන තියෙන හින්දා ඒ සමීක්ෂණය මේ වෙලාවෙම කරන්න හේතුව මේ ධර්ම ප්‍රචාරයට කරන එක පහසුවක් හැටියට තියෙන විශේෂ දුරකථන වර්ග දෙකක් විදේශ රටවල ඉන්න අය අතරේ මේ දුරකථන දෙකේ කොයි වර්ගයේද තියෙන්නේ කියලා අපිට දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා කීප දෙනෙක් අතර කරාම ඇති මට ඒ සමීක්ෂණේ මෙතන සහභාගී වෙලා ඉන්න අය අතර මට පොඩ්ඩක් මතක් කරන්න සාමාන්‍යයෙන් Android කියලා දුරකථන වර්ගයක් තියෙනවා ඊළඟට Apple කියලා දුරකථන වර්ගයක් තියෙනවා Android කියන දුරකථන වර්ගය පාවිච්චි කරන අය පොඩ්ඩකට අත උසන් හරි Apple කියන දුරකථන වර්ගය පාවිච්චි කරන අය දෙකේම ඉන්නවනේ මොකද අපි මේකේ එක වර්ගයක් විතරක් ඉස්සෙල්ලා හදන්න තීරණය කරලා තියෙන්නේ නමුත් සමසම දෙකටම ඉන්න බව තේරෙනවා ඉදිරියට ඔබට මාස 3කින් විතර පස්සේ වගේ පින්වත්නි ධර්මයෙන් සෝනායට අපේ නම පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඔබේ ඒ ඇප්ස් ඩවුන්ලෝඩ් කරන තැන ඔබට ලබා ගන්න පුළුවන් ඒ නරහා විශේෂම වටින පහසුකමක් තියෙනවා ඒ තමයි ගැඹුරු ධර්මයේ සෝනා ඇත්තන්ට
කරන දේශනේ අහලා ප්‍රශ්න ගැටළු ආවට පස්සේ ඒ ප්‍රශ්නේ ගැටළුව එතනම ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා ඒ ප්‍රශ්නේ ඊට පස්සේ පින්වත්නි මට ලැබෙනවා ඒ අපේ ඔය වැඩසට තාක්ෂණික කටයුතු කරන දරුවන් අතින් ඊට පස්සේ මම මේ ප්‍රශ්නට ලබා දෙන පිළිතුර වීඩියෝ පොඩි ක්ලිප් එකක් විදිහට නිවනත ඔබට ඒ ඇප් එකට ලැබෙනවා ඒ නිසා ඕනම කෙනෙකුට තියෙන දහම් ගැටළු පුද්ගලිකවම ඔබ අතේම විසඳ ගන්න පුළුවන් පහසුකමක් ඒ ඔස්සේ ලැබෙන බව මේ වෙලාවේ මතක් කරනවා ඉදිරියේ පැවැත්වෙන ධර්මදේශනා අද මේ කරපු සරල සහ ගැඹුරු කරුණු සියල්ල මිශ්‍ර කරමින් කරපු මේ ආමස පූජාව ප්‍රතිපත්ති පූජාවට හරවන්නේ කොහොමද කියලා වෙසක් පොය මුල් කරලා කරපු දේශනාවට වඩා ජීවිතාවබෝධයට ටිකක් සමීප වෙච්ච ගැඹුරින් කරන දෙසුම් ඉදිරියට පැවැත්වෙන්නේ ඔබට ඒ වැඩසටහන් වලටත් සහභාගී වෙන්නට ආරාධනා කරමින් අද දවසේ අපි මේ දේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ හැම දිනකටම පින්වත්නි දැන් මේ වෙලාවේ කාලය සම්පූර්ණයෙන්ම අපි කියා දුන්නේ මොනවද කියලා ඔබෙන් ඇහුවොත් එහෙම ඔබට කියන්න පුළුවන් ද රිවිෂන් එකක් විදිහට මොනවද කියෙ මුලින්ම මොකද්ද කියෙ මුලින්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇයි මෙච්චර පූජාවන් කරන්නේ එතකොට උන්වහන්සේගේ සහ විද්‍යාඥයන්ගේ අතර පැහැදිලි වෙනසක් තියෙනවා ඒ වෙනස බුදුරජාණන් වහන්සේ තුල අසම්පූර්ණද සම්පූර්ණයිද පරිපූර්ණද අසම්පූර්ණද පරිපූර්ණයි අනික් අතර අසම්පූර්ණයි මේ මේ පරිපූර්ණකම පින්වත්නි ඔන්න දැන් කියන්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණයද නැද්ද අරහන් ගුණේ අරහන් ගුණ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ල පිළිගන්න සුදුසුයි ඇයි උන්වහන්සේ නික්ලේශී නිසා ඒ නිසා උන්වහන්සේට අමතක වීම අතපසු වීම බැරි වීම ඒ වගේ කිසි දෙයක් තිබ්බද නැහැ තරහය එපා වීම දැඩි ආශාවල් මොකක් තිබ්බද නැහැ අන්න සුදුසුකම තමයි අරහන් කියලා කිව්වේ ඒ සුදුසු නිසා තමයි ආමස ප්‍රතිපත්ති කියන සියලු පූජාවන් පිළිගන්න සුදුසුයි කියලා කිව්වේ ඔබ අරහන් ගුණය ගැන කියනකොට කියනවනේ සියලු දෙවියන් බඳුන් සියලු දෙවි මිනිසුන්ගේ ආමස ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන නිසා මොකක් වනසේකද අරහන් වනසේක කිව්වා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුදු ගුණයට සම්බන්ධවයි මම අද මේ දේශනාව කළේ සමහරලාට මම දේශනේ ඉවරලා තමයි මාතෘකාව කියන්නේ අද දවසේ මේ කලේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමස පූජා සහ ප්‍රතිපත්ති පූජා කරන්නේ ඇයි අපි අනිත් අයට වඩා ඒ ආමස පූජා ප්‍රතිපත්ති පූජා අපි කොහොමද හරියට කරන්නේ කියන එක තමයි ඊට පස්සේ කතා කළේ ඒ ආමස පූජාව යන කුමක්ද කියලා ඒ කරන්නේ කෙසේද කියලා සාකච්ඡා කරලා ඒ ආමස පූජා ප්‍රතිපත්තියට හරවන්නේ කොහොමද කියන එක තමයි අපි අවසානයේදී සාකච්ඡා කළේ ඔබ හැම දිනකටම පින්වත්නි අසම සම මහ ගුණ ඇති අරහන් නම් වූ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සාකච්ඡා කළ ආරම්භයේදී ඒ බුදු ගුණ සාකච්ඡා කරමින් අපි විදර්ශනාවටත් උපකාර වන දානෙටත් උපකාර වන කරුණු රාශියක් මේ වෙලාවේ මේ උතුම් වෙසක් පුන් පොහො දවසේ සිහි කරමින් මනසිකාර කරමින් සාකච්ඡා කරමින් රස කරගත් සෑම පිනක්ම පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියෝ අනුමෝදන් වූ දෙවියෝ සනසෙත්වා සූපත්ත්වා කියලා කවුරුත් සාදු කියන්න අද ඔබට මේ වෙලාවේ මේ ධර්මය අසන්නට පින්වත්නි ඉතාමත්ම ගෞරවයෙන් අනුශාසකත්වයේ සපයන්නේ පූජනීය රාජකීය පඬිත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක දුනන්දර නාවුතුනි විජිත පින්වත් නායක ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේගේ පින්වත්නි මම දකින සුවිශේෂ ගුණාංගයක් තමයි මම හිතන්නේ ඔබ හැමෝම දැකලා ඇති ස්වාමීන් වහන්සේ හරි ආදරේ කාටද ඈ ඒ කිව්වේ තොපි බෝතලයකට ළඟ තියෙනවා ස්වාමීන් වහන්සේ එක්ක මිනිස් වලට දානෙට වැඩියට පස්සේ දැකලා තියෙනවා
ස්වාමීන් වහන්සේට ලැබෙන කැවිලි පළතුරු පිංහණින් කොටසක් පින්විනෝ කාටද? පොඩි අයට. මම හරියම කැමති පුංචි අයට, ඒ වගේම චූටි අයට ආදරය කරන අයටත් මම බොහොම කැමති. ඉතින් අපිට සමහර ලාවට පින්වත්නි බොහෝ පිරිස නිතර මුණ ගැහෙද්දී අර එක පොඩි කෙනෙක්ට ආදරය කරද්දී තවත් අය ගොඩාක් සමීප වෙනකොට බොහෝ පිරිස් අතරේ ගැවසෙන වෙලාවවලදී ඒ දේ කරන්න බෑ. නමුත් තනි යම් තැනක දරුවෙක් මුණ ගැහෙනකොට ගොඩාක් ආදරේ දැනෙනවා පුංචි අයට. ඉතින් මම මේ ගුණාංගයේ හින්දා අපේ නායක ස්වාමීන් වහන්සේට බොහොම කැමතියි. ඒ කියන්නේ ලෝකෙම මම දැක්ක වැඩියෙන්ම පොඩි අයට ආදරය කරන ස්වාමීන් වහන්සේ තමයි නාවුටුනේ විජිත නායක ස්වාමීන් වහන්සේ. තවත් පොඩි අයට ආදරය කරන සන්නසලා දැකලා තියෙනවා. දේශපාලඥයන්ගෙන් දැකලා තියෙනවා තවත් එක්කෙනෙක්. ඒක වුණේ නෑ. ඉතින් පින්වත්නි මම ඒ නිසා ඒ ලක්ෂණයට බොහොම ප්‍රිය කරනවා. ඉතින් අපේ විජිත නායක ස්වාමීන් වහන්සේගේ අපි දැක්ක තවත් විශේෂ ගුණාංගයක් තමයි උන්වහන්සේ පුදුමාකාර විදිහට පිළිවෙලක් පිරිසිදු භාවයක් ඇතුව තමයි වැඩක් කරන්නේ. ඉතින් මේ සෙනසුනේ අපිට ඒක මනාවකට පේනවා. හරම පිළිවෙලයි මේ වාඩි වුණාට පස්සේ වටේම ඉන්න අයට ඒක එකම ස්වභාවයෙන් මාව පේනවද නැද්ද? එවැනි ස්වභාවයෙන් ගොඩනැගිලි නිර්මාණය කරලා වැසිකිලි කැසිකිලි පහසුකම් ආදී සියල්ල හැමදේම පිළිවෙලකට පිරිසිදුව ඉඩකඩ ඇතුව මනාවකට හදලා තියෙනවා. ඉතින් අපි ඔබට මෙවැනි පහසුකම් හදලා දීලා මේ වගේ රටක මේ භරමේ අසන්නට අවශ්‍ය පහසුකම් ගොඩනගපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානව උන්වහන්සේට උදව් උපකාර කරන අපේ ලොකු හාමුදුරුවෝ කියලා කියන දෙවනි ස්වාමීන් වහන්සේට, උපසාන්ත ලොකු ස්වාමීන් වහන්සේට, එවැගේම උදව් උපකාර කරන ඥානරත්න ස්වාමීන් වහන්සේ, කොයිද ස්වාමීන් වහන්සේ අතුළු කොට සෙනසුනේ වැඩවාසය කරන ආගන්තුකෝ වැඩම කරලා ඉන නේවාසකෝ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පිං හේතු වේවා. උන්වහන්සේලා සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ස්වාමීන් වහන්සේලා උතුම් ධර්මාබෝධයේ පිණිසත් මේ පිණ උපකාර කරගනිත්වා කියලා සාදු කියන්නේ. එවැගේම පින්වත්නි නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ මනාකොට රැකගෙන ඉන්න බව කියනකොට කිව යුතුයි උන්වහන්සේට ඒ සියල්ල කරන්න අවශ්‍ය පහසුක මහදන්නේ දායක සභාවේ පින්නතුන් විසින්. ඉතින් මේ පින්නතුන් සියලු දෙනා දායක කාරකාදී වචනකින් හරි උදව් උපකාර කරන හැම දෙනාටමත් අපි මේ වෙලාවේදී මේ පින ආශිර්වාද වශයෙන් පුද කරනෝ. තොරණ සකස් කරපු සහ නොයෙකුත් ආකාරයෙන් වෙසක් දවස ආමුසයෙන් ප්‍රතිපත්තියෙන් පරිපූර්ණ කරන්නට කටයුතු කරපු හැම දෙනාටම අපි මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. බයක් නැතුව කටහිරලා මේ පන්සලේ කියන්න පුළුවන් වෙසක් පොයි දවසේ ආමිසයක් තියෙනවා, ප්‍රතිපත්තියක් තියෙනවා කියලා. මොකද සීල සමාදාන ආදී වැඩසටහන් මේ දේශනායක ආමිසය මේ ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම දන්සල් තොරන් කූඩු ආදී සියල්ලෙන් ආමිසයක් තියෙනවා. එනිසා ඔබ ඔය කරපු සියල්ල අවබෝධයක් ඇති කරලා දීමක් තමයි මගේ වගකීම උනේ මේ දේශනාව තුළින්. ඔබ සියලු දෙනා පින්වත්නි මේ වෙලාවේ රැස් කරගත්ත සියලු පින් සංසාරගත ඔබට සිහි වෙන නොවන සියලු ඥාතියෙක් සතුටින් අනුමෝදන් වෙලා පරලොව සෙනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. විශේෂයෙන්ම ධර්ම දේශනාවේ දායකත්ව ටික මේ වෙලාවේ කෙටියෙන් සිහිපත් කරගන්නවා. මතක් කරලා තියෙනවා පින්වත්නි මේ 12 වෙනි දිනට යෙදී තිබෙන හේෂාංග යාපා අභිවර්ධනගේ ජන්මදිනය නිමිති කරගෙන, ඔසඳු යාපා අභිවර්ධනගේ දෙමව්පියන් වන ලක්ෂ්මණ යාපා අභිවර්ධන සහ පද්මිනී යාපා අභිවර්ධන දෙපළටත්, හේෂාංග යාපා අභිවර්ධනගේ දෙමව්පියන් වන කාලිංග ගුණරත්න සහ සමන්ති ගුණරත්න කියන දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන දෙදෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින්, පසඳ නිබසඳ සහ ඉසක්යා සහෝදර සහෝදරියන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වයක් ගෙන කටයුතු කරනවා පසඳ මැතිතුමා සහ හේෂංගි මැතිණිය විසින්. ඒ තරුණ යුවළගේ මේ පරිලව ඥාතීන් වශයෙන් ආශිර්වාද කරනවා එඩ්වින් ඥාපා බෝවර්ධන, හේමලතා හිට්‍යාරච්චි අත්තම්මා සහ සීයාට, මහේන්ද්‍රද සිල්වා මිතුරාට, සුමනා මහත්මියටත් පින් පමුණුවන්නට. ඉතින් මේ ප්‍රධාන අරමුණ වෙච්ච හේෂාංග යාපා බෝවර්ධන මහත්මියගේ මේ 12 වෙනි දිනට යෙදෙන
උපන් දිනයට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නිදුක් වේවා නිරෝගී වේවා දිගාසිරි ලැබේවා කියලා. ඒ වගේම පින්වත්නි සිහිපත් කරනවා හිමාලා ලියන්ගේ දුවගේ දහවන උපන් දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන උපන් දිනේ මේ 13 වෙනිදා දෙනවා කියලා මතක් කරනවා. ඒ පුංචි හිමාලා ලියන්ගේ දුවටත් මේ उपन दिन दौसे निदुक निरोगी सुपद भावे दीर्घायुष मुदावे वाकिलपि आशीर्वाद करनु එවගේම එසින සිරිවර්ධන දිනයේ උපන් දින නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. අද උපන් දිනම තමයි ඔක්කොම. එතකොට අප්‍රේල් 12 වෙනි දින අපාතරින් විය වූ BGS කාර්යවසම් මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ උපන් දිනයේ සමරන එසින සිරිවර්ධන දිනියටත් निदुक निरोगी सुपद भावे दिगासिरि सलसेवा किला प्रार्थना करना एसियलु सत आरमनुत सफल वीवा किला सिहिपत करना उपन दिन सिहि करन सुदुसु दवसक ने अद कागे उपन दिने अद अपे बुदुरजानन हंसे के उपन दिने ने अद इतोट पिंगवात ने परलो सपत इग्यन गुणरत्न पियानंत ओलिविया गुणरत्न मैनियंत बरावती वडुआवल मैनियंत सुमना उपासिका मातावतुल संसारगत सियलुम ज्ञातींत पिंपमुनुवनट बलापुरत्तु वेन्ने मगे धर्मदेशनावल प्रधान दायकत्वे सपयन अपे कालिंग गुणरत्न समंती गुणरत्न पिंवत मैतितुमा सह मैतिनी विसिन एयत्तन तमाई पिंवत्नी पूर्ण विरहियदम धर्मीन माव वडमुवन्नट सह ඒ වැඩම කර සිටින කාලයේ අනිකුත් සොයා බැලීම් සියල්ල සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට මේ වෙලාවේ බලාපොරොත්තු වෙච්ච සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් පරලෝ සැනසීමටම හැකි වේවා කියලා සාදු කියන්න. කලින්ග මහත්ය අපි වඩම් වුණට ප්‍රධානම අරමුණ වෙන්නේ වෙසක් වැඩසටහනට වඩා මියගේ ඥාති මේ රණවීරයන්ට පින් පමුණවන්නට අපි ගිය වසරේ රණවීරයන් ඉලක්ක කරලමයි වැඩිය පින්වත්නි මම හිතන්නේ 17 වෙනිදා කෙරෙන විශේෂ ධර්ම දේශනාවක් මේ ස්ථානයේ නේද මේ ස්ථානයේදී 17 වෙනිදා රණවීරයන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් එදාට ඔබට සුවිශේෂ දේශනාවක් අපි අතින්ම අහන්නට අවස්ථාවක් තියෙනවා. ඒ ජීවිත පරිත්‍යාග කළ සියලුම රණවීරයන්ට මේ පින් හේතු වේවා. ඒ වගේම ආබාධිත රණවීරවන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් අපි මේ පින අනුමෝදන් කරමු. ඒ හැම දෙනාම ඒ ඒ ලෝ සුවපත්ත්වා කියලා සාදු කියනවා. මේ නාම පින්වත්නි අපි දායකත්ව වරමුණු සියල්ල ඒ ආකාරයෙන් සිහිපත් කරගත්තේ ශ්‍රාවකත්වයේ ගත්තු ඔබ හැම දෙනාටමත් දැන් පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්නේ වචනකින් හරි උදව් උපකාර කරපු දෙක බලා සතුටුන හොඳයි සාදුකුව යම්තාක් පිරිසත් නම් හැම දෙනාටම මේ පින් හේතු වේවා. අද ඔබ ආමිෂ දාන ගැන කතා කළා ධර්ම දාන ගැන කතා කළා ඒ සියල්ල මෙතන තියනවද නැද්ද? තියෙනවා. ඉතින් මේ ටික කරන්න තව දානයක් ඕනේ. ඒ මොන දානේද? श्रमदान श्रमदान खाली महान मुनदान श्रमदान सकस्क्रस गण विहस श्रमदान मे भूमि पुराण विहस महांसुलांकम मे विधिट कटयत सियाल परिपूर्ण करहस महांसुच्चुदाने श्रमदान आमिष दान धर्म दान श्रम दान आदि भो दान रसकर बलंगनगोट आहक दान इकोट वैरस्कर दानाट मिलो यहापत्रुपकार परलो सुगतीट हेतु हम दुनाटम चतुरार सत्यागोदर गट मेपिन हेतु आसुना वीवा के साधु किया කවුරුත් දැන් වන්දනා කරගන්න. අබෝවදන සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වබ්බන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.